නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින් වත්මන් නාණ්ඩුව සිදු කරගෙන යන දූෂිත ආර්ථික රටාවට තිත තැබීමේ කාලය උදා වී ඇතැයි හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා ඔහු විසින් රජිත ආලාපාලු ආර්ථිකය නැමැති කෘතිය ලිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් රණවක මහතා මේ අදහස් පළ කළා හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා විසින් රචිත ආලාපාලු ආර්ථිකයේ කෘතිය ප්‍රථමයෙන් මහා සංග්‍රහණයේ වෙත පිළිගැන්නුවා අනතුරුව එම කෘතිය පිළිගැන්නුවේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පැමිණි ආරාධිතෙන් වෙතයි එෙහිදී අදහස් දක්වූ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අවධාරණය කළේ විනාශකාරී ආර්ථික ක්‍රමවේදයන් දුරු කර යහපාලනය කැටි කිරීමට සියලු පාර්ශව එක්විය යුතු බවයි මේ ආර්ථිකයට මම ආලපාලු ආර්ථිකය කියලා නම දැම්මේ මේක සම්පූර්ණ ඔබ අප හැම අපේ ජීවිත අපේ දරුවන්ගේ ජීවිත තව අනාගතයේ ඉපදෙන ඉන්න પરම්පරා සිය ගානක ජීවිත නැති කරන ආර්ථිකයක් ගොඩනගලා තියෙන නිසා වෙන කිසිම දේශපාලන ව්‍යාපාරයක් නොකළ විදිහේ ව්‍යසනයක් විනාශයක් මේ රට කරලා තියෙනවා ඒ නිසා මේ ඇත්ත අපි සියලු දෙනාම දැනගත යුතු වෙන විවිධ ගණිත ක්‍රම හතරකට අනුව ලංකාවේ ආර්ථිකයේ පසුගිය අවුරුදු 10ේ වර්ධනය පිළිබඳව විශ්ලේෂණයක් කරා. ඒ විශ්ලේෂණයට අනුව ආර්ථිකයට ළඟා කරගත හැකි සැබෑ වර්ධනය 6.7යි. ආණ්ඩුවේ ආදායමට වඩා වැඩි මේ අවුරුද්දේ 9යි 9 වාරිකයයි ගෙවීම. මෙන්න මේකයි මේ රටේ අද කිරීගෙන යන මහා ජාතික මංකොල්ලේ. එනිසා යුරෝපෙ කොටි පෙන්නලා ලංකාවේ මුව මරන්න දෙන්නේ එපා ලබන අටවෙන්දට කියන එක අපි ඉල්ලනවා මිතෝ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන දහම් සවිය වැඩසටහන යටතේ පසුගියදා විහාරස්ථාන දෙකකට මූල්‍ය පරිත්‍යාග සිදු කෙරුණා බෞද්ධ විහාරස්ථානද ඇතුළුව සියලු ආගමික ස්ථාන සංවර්ධනය කිරීම දහම් සවිය වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි දහම් සවිය වැඩසටහන යටතේ මූල්‍ය පරිත්‍යාග සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ප්‍රථමයෙන් පැමිණියේ හිඹුටාන ශ්‍රී අබිනවාරාම විහාරස්ථානයටයි. විහාරස්ථානයට පැමිණි මන්ත්‍රීවරයා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව ශ්‍රී අබිනවාරාම විහාරස්ථානයේ නව දෙමහල් ධර්මශාලා ගොඩනැගිල්ල සඳහා මූල්‍ය පරිත්‍යාගය සිදු කෙරුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා අතින්. මේ ප්‍රදේශයේ සියලු විහාරස්ථානවල දිනුවට ආදමෙන් සිල්ලා මැද්දුන්ගේ දහම් සවිය වැඩසටහනට මේ ආකාරයෙන් පරිත්‍යාගයන් සිදු කරමින් ප්‍රදේශ විහාරස්ථාන සංවර්ධනය කිරීමෙහිලා විශාල මෙහෙවරක් කරන මන්ත්‍රීවරයෙක් හැටියට උප විහාරස්ථානයේ දෙමහල් ධර්මශාලාවේ වැඩ කටයුතු සඳහා සිදු කළ පරිත්‍යාගය ඉතාමත් කරුණාමයුක්තව බාරගත්. අනතුරුව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා පැමිණියේ මුල්ලේරියාව නවනගරයේ පිහිටි ශ්‍රී ජිනවංශාරාම විහාරස්ථානයටයි. එදී මන්ත්‍රීවරයා ප්‍රථමයෙන් මහා සංඝරත්න ආශිර්වාදය ලබාගෙන ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව ආර් දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක දහම් සවිය වැඩසටහන යටතේ මූල්‍ය පරිත්‍යාගයක්ද සිදු කළා. ඒ එම විහාරස්ථානයේ අභිනව තෙමහල් ධර්මශාලා ගොඩනැගිල්ලේ ඉදි කිරීම වෙනුවෙන් ශ්‍රී ජිනවංශාරාම විහාරස්ථානයේට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර් දුමින්ද සිල්වා මැතිතුමා පැමිණියා. එතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන දහම් සවිය වැඩසටහන යටතේ අපේ විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් මුදල් මේ පරිත්‍යාගය සිද්ධ කළ අපි එතුමාට අනේක වාරයක් පින් දීමට මේ අවස්ථාවක් කරගන්නවා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා විහාරස්ථානයට පැමිණ සිටි සදහැවතුන් සමගද සුහද කතාබහක නිරත වුණා. හැටන් ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකින් රන්පව මනු 8ක් සහ රුපියල් 1,94,000ක මුදලක් සොරාගත් පුද්ගලයෙකු දිඹුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල පටිගත වූ දර්ශන උපයෝගී කරගනිමින් කොටකල නගරයේ උකස් මධ්‍යස්ථානයකට පසුගිය 9 වෙනිදා රාත්‍රියේ පැමිණෙන සැකකරු එහි මුදල් සහ භාණ්ඩ සොරා ගන්නා ආකාරයයි මේ. Thank you.
පසුදින පැමිණි උකස් මැදස්ථානයේ හිමිකරු එහි මුදල් සහ රන් භාණ්ඩ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත නිරීක්ෂණය කර තිබෙනවා. එෙහිදී සැකකරු හඳුනාගෙන නැති එම ආයතනයේ හිමිකරුවා ඒ පිළිබඳව දිඹුල පොලිසියට පැමිණිලි කර ඇති අතර පසුගිය 10 වනදා ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුව සිදු කළ පරීක්ෂණවලදී සැකකරුගේ නිවසේ තිබී සොරගත් භාණ්ඩ සහ මුදල් සොයාගත් බවයි. ඊට අමතරව නුවරඑළිය තලවාකැලේ සහ හැටින් යන නගරවල සිදු වූ සොරකම් කිහිපයකටද අදාළ පුද්ගලයා සම්බන්ධ වී ඇති බවට හෙළි වී තිබෙනවා. ඔහු අද පස්වරුවේ හැටින් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එෙහිදී මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේ සැකකරු රුපියල් 50,000ක ශරීර ඇප සහ රුපියල් 50,000ක පුද්ගලික ඇප මත මුදා හරින ලෙසටයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේට ඊයේ රාත්‍රියේ කාලයේ ඇදහැළුණු වර්ෂාවත් සමග ඇති වූ සුළඟින් දිවාස 70කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා. මොරටුව නගර සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව සුන්බුන් ඉවත් කිරීමට කටයුතු කළ අතර සුළඟින් ප්‍රදේශයේ විදුලි බල සැපයීමටද හානි සිදුව තිබෙනවා. රත්නපුර තිරවාණ කැටිය බටුගෙදර ප්‍රදේශයේ නිවසක් තුල පතලක් හරමින් සිටි පුද්ගලින් දෙදෙනෙකු ඊට යටවීමෙන් අද දහවල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මහින්ද සේනාධීර නැමැති 32 වරදී අවිවාහක පුද්ගලයෙකු සහ නන්දන ප්‍රසාද් ජයවර්ධන නැමැති 47 වරදී එක් දරුපියෙක්. බස්නාහිර පළාත් සභා මාත්‍ය නිමල් ලන්සා මහතාගේ ආධාරකරුවන් පිරිසක් අද මීගමුවේදී විරෝධතාවක නිරත වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදී නිමල් ලන්සා මහතාට අපහාසයක් වන ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් එම සිද්ධියට අදාළ නඩුවද අද දින කැඳවූ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නොපැමිණීම හේතුවෙන් මීගමුව මහේස්ත්‍රාත් AMNP අමරසිංහ මහතා නියෝග කළේ අදාළ සිතාසී රාමනායක මහතාගේ නිවසේ දොරෙහි අලවන ලෙසටයි. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටි ආපන ශාලාවකට කඩා වැදුණු පුද්ගලයෙකු එහි සිටි කාර්යමණ්ඩලයේ සහ පාරිභෝගිකයන් පිරිසක් ප්‍රාණාපයටගෙන තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ මේ වන විට ඒ අතරින් පුද්ගලයන් 5 දෙනෙකු තුවක්කුකරුගේ ග්‍රහණයෙන් මිදී පලා යාමට සමත්ව ඇති බවයි. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටි ලින්ට් නැමැති ආපන ශාලාවට අදාළ සන්නද්ධ පුද්ගලයා පැමිණීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සහ ඒ තුළ සිටි පාරිභෝගිකයින් 30 දෙනෙකු පමණ ප්‍රාණාපයට ගත්තේ අද පෙරවරු වෙයි. අදාළ සන්නද්ධ පුද්ගලයා ISIS සරණකාමී සංවිධානයට අයත් දජයක් ඉල්ලා ඇති අතර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් සමග දුරකථනයෙන් කතා කිරීමට අවශ්‍ය බවත් පවසා තිබෙනවා. සිද්ධිය වූ ආපන ශාලාව තුළ අරාබි අකුරු සහිත කොඩියක් ප්‍රදර්ශනය කර තිබෙන අයුරුද දැක ගැනීමට ලැබුණා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු ඔවුන් මෙරටදී සහභාගී වන අවසන් එක්දින තරගයට හෙට එක්වෙනවා. ඒ එංගලන්තය සමග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් එක්දින තරගයේදී इंग्लैंड समग तरंग हत के निसमान वीते एक दिन तरंगावलिय मेवन विट तरंग हतरट देखा क्लेस जयगन श्रीलंका कंडाय हेट पैदन मेम तरंग महिला जयवर्धन सा कुमार संघ कार्ट अति शैन्म वेदगा लबन वसरे पैदन लोक कुशलान एक दिन क्रिकेट तरंगावलियन पासु जगत क्रिकेट दिव्यन समग नियम सरस ओन दिदिन श्रीलंका विधि सहभागीवन अवसन एक दिन तरंग मे वी मनीषा महिला ක්‍රිකට් තරඟ දිවිය ආරම්භ කළේද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ගොඩක් වාසනාවන්තයි පටන් ගත්ත තැනින්ම මගේ අවසාන තරඟයත් ලංකාවේ ඉස්සෙල්ලා කරන්න ලැබිච්ච එක ගැන මම මුලින් පටන් ගද්දි මං හිතුවේ නෑ මට මෙච්චර දිගු ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඒ කැපවීමේ සාර්ථකත්වයේ හොඳින් ඉවර කරන්න ඕනේ මේ තරඟේ. ඉතින් ඒ අදිෂ්ඨානයත් එක්ක තමයි හෙට තරඟයට මූණ දෙන්නේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අවසන් එක් දින තරඟය හෙට පස්වරු 2:30ට ආරම්භ වීමට නියමිතයි. Oh,
Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මේ නිමවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුව රාත්‍රී 9:30ට. අයබෝන්.